विजय पाल हेल्पी आर चमत्कार दुमान आप में मन आदरणीय जनता मधु उंगल डन उन्हें याद वार कर तुम्हारे हमें के जाने वाले हैं टेलीफोनेटर साजिद प्रेमदास में तुम्हारे अनागत आगे में तुम्हारे अपने नायक याद अपनी मन जनता बट गालू दिस की जनता बट අක්මීවන මැතිවරණ කොට්ටාසේ ප්‍රධාන සංවිධායක අප හිතාදර විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමනි ඒ වගේම අපේ දිස්ත්‍රික් නායක ගායන්ත කරුණාතිලක මැතිතුමනි අප හිතාදර ගරු මන්ත්‍රීතුමන්ලා වන්දුලාල් බණ්ඩාරිගොඩ මැතිතුමා මනුෂ්‍ය නානයක්කාර මැතිතුමා හිටපු අමාත්‍ය තියසේන ගමගේ මැතිතුමා තාරක නානයක්කාර නීතිඥතුමා ජයන්ත ජයවීර නීතිඥතුමා කියාස් මැතිතුමා ප්‍රමුඛ සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා मंत्री दुनिया ला अलाद सभा मंत्री तुम्हारे ला समावेश ना पे पूर्व गे मंत्री तुम्हारे पे अम्मलांगुड़ गरु पलाद सभा मंत्री तुम्हारे ऐतुलु सिर्फ में दिनांक ही मावसर है अदर दिना अपने हितवाद विजयपाल हेतियार अच्छी मंत्री तुम्हारे नियत जाय ग्रहण है විජය ග්‍රහණයක් කිරීම උදෙසා අක්මී වලට ඇවිල්ලා තමුන් නාන්සලා ආමන්ත්‍රණය කරලා තමුන් නාන්සලාට ශක්තිය ලබා දෙන්නටයි අද අපි මේ රැස්වීමේ ආරම්භ වන්නේ විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා මම ඉතාමත්ම ඔඳින් දන්නා හඳුනන ළඟින් ඇසුරු කරන මහජන සේවයට කැප වෙන මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුව තුලදී එතුමාගේ ක්‍රියාකාරකම් දිහා බැලුවොත් හැමදාම ෆයිල් මිටියක් උස්සගෙන එනවා පාර්ලිමේන්තුව ඇතුලේ මැති ඇමතිතුමන්ලා හම්බ වෙලා තමගේ මැතිවරණ කොට්ටාසේ ශක්තිමත් කරන්නට දැඩි උත්සාහයක නියැලුණු මිනිස්සුන්ගේ පැත්තෙන් මොද සුභවාදී ගමනක් යන ගරු මන්ත්‍රීවරයෙක් එතුමාගේ දක්ෂ හපංකම් අක්මීවරණ ආවම බලා ගන්න පුළුවන් අති විශාල මුදල් සම්භාරයක් කැප කරලා අක්මීමන මැතිවරණ කොට්ටාසේ අක්මීමන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ බෝපේ පොද්දල බල ප්‍රදේශයේ ඓතිහාසික වැඩ කොටසක් එතුමා ඉටු කරලා තිබෙනවා විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා අපිත් සමග සම්බන්ධ වෙලා මේ මැතිවරණයට සම්මත ජනවල වේගින් ඉදිරිපත් වීම අපිට ලොකු හයියක්. ඒ නිසා අපි විශ්වාස කරනවා විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමාගේ ජය නියතයි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. හිතවත් මිත්‍රවරුනි අක්මීවන මැතිවරණ කොට්ටාසේ ජනතාව මහනදීවරණයට මුහුණ දෙන්නට සූදානම් වෙන මොහොතේ මදකට මම අවස්ථාව ගන්නවා මේ බල ප්‍රදේශය දියුණු කරන්න ශක්තිමත් කරන්න අනාගත වැඩපිළිවෙළ අනාගත දර්ශනය මිත්‍රවරුනි
අග්නිමන මැතිවරණ කොට්ටාසය තේ කර්මාන්තය බහුලව ක්‍රියාත්මක වෙන බල ප්‍රදේශය මේ තේ කර්මාන්තය තුලින් පෝෂණය වෙන නඩත්තු වෙන පෞල් විශාල ප්‍රමාණයක් සිදුවේ නමුත් අද වෙන විට තේ කර්මාන්තයට මේ නව රජෙන් කුඩම්මගේ සැලකිල්ල ලැබිලා තියෙනවා නියගේ නිසා විපතට පත් වූ කර්මාන්තයට මේ මොහොත වෙන විට නියන් ආධාර ලබා දෙන්නට රජය අපොහොසත් වෙලා තියෙනවා එපමණක් නොවේ තේ සඳහා අත්‍යවශ්‍ය වන පොහොර ලබා දෙන්නට වර්තමාන රජයට හැකියාව දෙන්නේ සමගි ජන බලවේගයේ අපි තේ කර්මාන්තය නංවා ලන්නට අලුත් වැඩපිළිවෙලක් දියත් කළ දෙවියෝ රජයට අයිති සමාගම් වලට අයිති නිසං විඩම් අපි බලාපොරොත්තු වෙනවා ආදායම් මාර්ගයක් නොමැති වගා ඉඩම් අයිතියක් නොමැති මේ බල ප්‍රදේශයේ ජනතාව නිසරු වගා නොකරපු මුඩු ඉඩම් ටික බෙදලා දීලා තරක් කුඩා තේමතු දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් නියක් වීමන බල ප්‍රදේශයේ බිහි කරලා කුඩා තේවතු ශේෂ්ත්‍රය ශක්තිමත් කිරීම තුළින් මේ මැතිවරණ කොට්ටාසේ තමුන්නාන්සලාගේ අනාගතය අපි ආරක්ෂා කරනවා කියන එක මේ අවස්ථාවේ තමුන්නාන්සලාට කියන්න ගැලපෙනවා මිත්‍රවරුනි කටුකොල් වගාව මේ රටේ අතිමහත් බහුතර ජනතාව ප්‍රතික්ෂේප කරන වගාව අපේ ආණ්ඩුව කාලේ මට මතකයි බොහෝ මන්ත්‍රීවරු එවකට අග්‍රාමාත්‍යවරයා ආයතන කරා මේ කටුකොල් වගාව නතර කරන්න කටයුතු කරන්න මේ ඉල්ලීම පොඩි මිනිහන් ඉල්ලීම සාමාන්‍ය ජනතාවගේ ඉල්ලීම කටුකොල් වගාගෙන හිතන්නේ මේ සමාගම් ටික විතරයි මොකද උනේ සමාගමට සමන් දුන්නා පොඩි මිනිහගෙන හිතුවේ නැහැ එරකට බැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පොඩි මිනිහව තක්සේරු කරේ ඉතාමත් අඩුයි සාමාන්‍ය ජනතාවගේ ඉල්ලීමට ඇහුම්කන් දුන් නොදී ජනතාව ප්‍රතික්ෂේප කරන ජනතාව එපයි කියපු කටුකොල් වගාව තවදුරටත් කරගෙන යන්නට සමාගම් වලට අවසරය ලබා දුන්නා අගෝස්තු 5 වෙනිදාට තරුණාංශලා අපිට ජයග්‍රහණය කරනකොට දුරකටනේ දිනනකොට සමගි ජනවලයේ දිනනකොට මම වැදගත් පොරොන්දුවක් වෙනවා කටුකොල් වගාව සහ මුලින්ම තහනම් කරන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා එහෙනම් එක පැත්තකින් ආදායම් මාර්ගයක් නොමැති අඩු ආදායම් ලාභීන්ට සමාගම් වල මුඩු ඉඩම් ටික වගා නොකරපු ඉඩම් ටික අපි බෙදලා දෙනවා තරක් කුඩා තේවතු දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් නිර්මාණය කරනවා අනිත් පැත්තෙන් අපි කටුකොල් වගාව තහනම් කරනවා හදක තියාගන්න සමගි ජන බලවේගය කියන්නේ සමාගම් වලට යටත් වෙන දේශපාලන බලවේගයක් නෙවෙයි හැම ආකාරයකින්ම හැම අතකින්ම
අපි පොඩි මිනිස්සෙක් නේ හිතලා ඒකට කටයුතු කරන්නේ සාමාන්‍ය ජනතාවගේ ජනතා ප්‍රතිමුව තමයි අපි ඉෂ්ට කරන්නේ ධන කුවේමිට අපේ දේශපාලන බලවේගය යටත් කරගන්න බෑ ධන කුවේරින්ගේ වහල්ු බවකට අපි පත් වෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි හිතාදර මිත්‍රෝනි අද මොකද සිදුවෙලා තිබෙන්නේ අද වර්තමාන රජය සහල් මාෆියාවට යට වෙලා පළමුව පාලන මිල 90යි කියලා ඉන්පසුව සහල් මාෆියාවේ උද්ඝෝෂණය මත වැඩි කරා 90ට ආණ්ඩුව හිලන්නේ ඇති හැකි දන ගෝයේ රැය ආණ්ඩුව හිතන්නේ නැහැ සාමාන්‍ය පාලි භූමි ජනතාවය ඒ විතරක් නෙවෙයි කොරෝනා තුලින් ආර්ථිකය විනාශ කරගත්ත අපේ රටේ ජනතාවට 104ක සහන කුලිය තුල ණය ලබා දෙනවා ඉන්නේ දැන් කාටද අක්මීම නේව ලැබිලා තියෙන්නේ එක්කෙනෙක්වත් නැහැ ඇයි බැංකුවට ගියාම සින්නක් කරොත් පු ඉන්නනවා රජයේ සේවයේ අපහමන් ඉන්නනවා ඒ නිසා ඒ නැංගට සතහන ක්‍රියාත්මක වෙන්නේ නැහැ හැබැයි මහා බ්‍රිතාන්‍ය ඒ රටේ ජනතාවට සහන පොලියට ණය දෙනවා මහා බ්‍රිතාන්‍ය ජනතාව බැංකුවට ගිහිල්ලා කොරෝනා සහන පොලිය ණය වැඩසටහනට ඇතුල් වෙන්න බිල්ලුවම කවුරු කියන්නේ සින්නක් කරොක් වරන් එන්නේ කියලා කවුරු කියන්නේ අපකාරය වරන් එන්නේ කියලා ඇයි බ්‍රිතාන්‍ය රජය හත වෙනවා ජනතාව වෙනුවෙන් ඒ සහන ණය ලබා දෙන්න එම් බලන්න විත්‍රවරුනේ ලෝකේ තෙල් මිල පහලටම වැටිලා තියෙනවා ඉම්රාන් ඛාන් පකිස්තානයේ අගමැතිතුමා කියනවා දකුණු ආසියාවෙන් එයා තමයි අදුම මිලට තෙල් ටික ලබා දෙන්නේ ජනතාව ශ්‍රී ලංකාව දෙන්නේ පකිස්තානයටත් වැඩිය 115ක් 175ක් වැඩිය මම අහන්න කැමති මේ රජේ ඇයි තෙල් මිල අනු කරන්න බැරි ඇයි තෙල් මිල අනු කරන්නේ නැත්තේ තෙල් මිල අනු කරලා ඒ වාසිය මේ රටේ පාරිභෝගික ජනතාවට ලබා දෙනවා ආර්ථිකයේ ශක්තිමත් වෙනවා නේද මිනිසුන්ට සහනයක් ලැබෙනව නේද? තෙල් මිල අඩු වීම තුලින් බඩු මිලත් අඩු වෙනව නේද? හැම අතකින්ම රටේ සංවර්ධනයේට තෙල් මිල අඩු වීම පාදක වෙනවා. නමුත් මේ මුරණ්ඩු දරදඬු ආණ්ඩුව කැබිනට්ටුවේ තීන්දුවක් අරගෙන තිබෙනවා. මොකද තීන්දුව? තව අවුරුද්දක් යනකම් තෙල් මිල වෙනස් කරන්නේ නැහැ. ඒ කියන්නේ කොච්චර ජාත්‍යන්තර වරතල් බරලයක තෙල් මිල අඩු වුණා ඒක වාසී රටේ ජනතාවට දෙන්නට මේ රජය නැස්තනේ මොකද මේක තේරුණා මොකද මේ විහිළු මම තමුන්නාසයට කියන්න කැමතියි නොවැම්බර් 16 වෙනිදා 69 ලක්ෂයක් මහ ලොකුට ආණ්ඩුවක් පිළිදෙව්වා ශක්තිමත් ආණ්ඩුවක් ඕන කාර්යශූර ආණ්ඩුවක් ඕන ජනතාවගෙන හිතන පතන ආණ්ඩුවක් වෙන්න ඕන කශේරුකාවක් තියෙන කොණ්ඩ කෙලින් තීන්දුව ගන්න ආණ්ඩුවක් වෙන්න ඕන ඔව් ඉතින් කොණ්ඩ කෙලින් දියාගෙන තමයි තීන්දුව ගත්තේ සමන් වලටයි පරිප්පු වලටයි නිලපාලනයක් තමයි වළමු කාලේ දින පහල තුමාන දෙක ඔන්න කශේරුකා ඔන්න කොඳුනාරටිය මිත්‍ර වරුනි මෙච්චර ආර්ථික හානියක් සිදු වෙලා
බලන්න ලක්ෂ 400ක රුපියල් ලක්ෂ නෙමෙයි ඩොලර් ලක්ෂ 400ක ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්නට සැලසුම් කරනවා රුපියල් ලක්ෂ 8900ක් වියදම් කරලා ගල් කිස්ස දෙහි වල වෙරළ තීරුවේ මූදුවැලි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා කුට්ටි පිටින් කොමිස් ගහන්න පුළුවන් අධිවේගී මාර්ග ව්‍යාපෘති කිලිසු ගිනි පොලි කිලිසු අක්සන් කළ දෙවිලු මේ හැම දෙයකම හේතුව මොකද්ද මනුෂ්‍යත්වයේ නොදන්න ආණ්ඩුවක් හිතක් පපුවක් නැති ආණ්ඩුවක් ජනතා පිටුම ජනතා අභිලාෂය ජනතා ප්‍රාර්ථනාව අවබෝධ නොකරගත් ආණ්ඩුවක් මිත්‍රවරුනි වෙනසක් ඇති විය යුතුමයි අපි මේ රටට අලුත් වැඩ පිළිවෙලක් ලබා දෙන්න. ඒ අලුත් වැඩ පිළිවෙල තුළ නව කර්මාන්ත යුගයකට අපේ රටක් හැටියට පාදවන්නට ඕන. නිෂ්පාදන කර්මාන්ත ශේෂ්ත්‍රෙන් ඒ විප්ලවය ආරම්භ වුණේ ඇඟලුම් කම්හල් ශේෂ්ත්‍රයේ කේන්ද්‍ර කරගෙනම රණසිංහ ප්‍රේමදාස මහතුමාගේ යුගය. සමගි ජනබල වේගයේ අපි තරයේ ප්‍රකාශ කර සිටිනවා මේ අයාලේ යන ගමන සැලැස්මක් නැතුව යන ගමන දර්ශනයකින් බැහැර වෙන ගමන වෙනුවට හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක නවීන කර්මාන්ත පද්ධතියකින් සමන්විත වූ කර්මාන්ත උද්‍යාන වැඩසටහන දියත් කරන්නට ඕන සමහර කිතන්න පුළුවන් ඔය පොරොන්දුව හැමෝම ඉදිරිපත් කරලා තියෙනවා කවදාවත් කෙරෙන්නේ නැති මම එයාට කියන්නේ හැමදේ මම කතා කරන්නේ ඇංගලුම් කම්හල් 200 නිර්මාතෘ රණසිංහ ප්‍රේමදාස රජතුමාගේ පොතයි එතුමා දෙන්නවා ඇංගලුම් කම්හල් 200 වැඩසටහන තුලින් තමන් සිතූ දේ ක්‍රියාවට පරිවර්තනය කරගන්න ආකාරය දැන් සමහරව අහනවා කොහොමද ඔබ කරන්නේ කියලා මිත්‍රවරුනි මොලයක් තියෙනවා නම් බුද්ධියක් තියෙනවා නම් ඥානයක් තියෙනවා නම් දැක්මක් තිබෙනවා නම් දුර දක්නා නුවණක් තියෙනවා නම් මේ කොරෝනා කාලේ තමයි අපේ රටට කර්මාන්ත උද්‍යාන බිහි කරන්නට ලැබුණු හොඳම කාලේ ඔබතුමාලා දැනගන්නට ඕන සිය ගණන් කර්මාන්ත ශාලා මේ වෙන විට චීනයේ අතහැරලා යනවා ඇමරිකානු කර්මාන්ත ශාලා සහ ව්‍යාපාර දකුණු කොරියානු කර්මාන්ත ශාලා ජපන් රටේ කර්මාන්ත ශාලා සිය ගණනක් චීනෙන් ඉවත් වෙලා ඉන්දියාවේ අනුමැතිතුමා මේක දැකලා මොනවද කරලා තියෙන්නේ තමන්ගේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෙනමම ඒකකයක් ස්ථාපනය කරලා තියෙනවා චීනෙන් පිට වෙන කර්මාන්ත ශාලා ටික ඔක්කොම ඉන්දියාවට ගෙනලා. එහෙම දැක්මක් අපේ ආණ්ඩුවට තියෙනවා. වර්තමාන රජයේ එහෙම දෙයක් හිතලවත් තියෙනවා. දැන් මෝඩි අගමැතිතුමාගේ අර විශේෂ ඒකකය චීනෙන් පිට වෙන හැම ආයතනයකටම හැම ව්‍යාපාරයකටම හැම කර්මාන්ත ශාලාවකටම මොකද කරන්නේ රතු පලසක් එළලා ඉන්දියාවට ගෙන්න ශනිකව ලබා දෙනවා කර්මාන්ත ශාලාව ස්ථාපනය කරන්නට ඉඩම සාමාන්‍ය මුදලකට දෙන්න බදු සාම දෙන්න තවත් දිරිගැන්වීම් ලබා දෙන්න මොකද අර කර්මාන්ත ශාලා ටික ඉන්දියාවට ගෙන්න ගන්න ගෙන්න නැත්නම් පස්සේ මොකද වෙන්නේ ඉන්දියාවේ රැකියා නොමැති තරුණ තරුණියන්ට රැකී රක්ෂා වෙනවා ඒ විතරක් නෙවෙයි ඉන්දියාවේ අපනයන ශේෂ්ත්‍රය ඉහළ යනවා අපනයන ශේෂ්ත්‍රය ඉහළ යනකොට ඉන්දියාවේ විදේශ විනිමය සංචිත බවද ඉන්දියාවට කරන්න බලුවන් ඇයි අපිට බැරි
ඔහුත් හිතලවත් තියෙනවා නෑ හිතවලු තවමත් මේ වැඩවැරි ආණ්ඩුව අදිමදි කරගෙන ගොත ගගහ එක තැනම අපේ රට මහා මඩවගුරුක ඉරවල එක තැන පල් වෙන රටක් බවට අපේ රට නිර්මාණය කළාම ඉන්දියාව විතරක් නෙමෙයි කැම්බෝඩියාවත් වියට්නාමයත් ඉන්දුනීසියාවත් මේ චීනෙන් පිට වෙන කර්මාන්තර ශාලා ෆැක්ටරිස් ඒ ඒ රටවල් වලට ගෙන්න ගන්න හදනකොට අපේ රටේ රජයේ බුදි රජයේ විද්‍රාශී වීසෙ මිත්‍රවරුනේ මේ රජයට රට ඉදිරියට ගෙන යන්න කිසිම සැලැස්මක් නැහැ ලෝකේ කොරෝනාවෙන් විපතට පත්තුණු හැම රටක්ම මහා මූල්‍ය හයිය ආර්ථිකයට ලබා දීලා තිබෙනවා මුදලින් සල්ලි වලින් ෆිස්කල් ස්ටිමියුලස් පැකේජ් කියලා ඒවට කියන්නේ කොහේ රටේ ෆිස්කල් ස්ටිමියුලස් පැකේජ් එකම ෆිස්කල් ස්ටිමියුලස් පැකේජ් එක රුපියල් 5000 දැන් මොන ඡන්දේ ඡන්දයක් ගෙන ඉන්න තව 5000 කෝ මොනදේ හෙට අනිත් ඡන්ද ගුණ්ඩුවක් හැටි කිසිම ෆිස්කල් පැකේජ් එකක් නැහැ කිසිම මූල්‍ය ශක්තියක් ලබා දීලා නැහැ ඒකට හේතුව ආණ්ඩු ආපු හැටිම ඉවක් බවක් නොමැතිව සැලසුම් සහගත වැඩපිළිවෙලක් නොමැතිව එක පාරටම රාජ්‍ය ආදායම රුපියල් බිලියන 600ක් නැති කරගන්න එකවරම ආණ්ඩුවට රුපියල් බිලියන 600ක් නැති වෙනකොට කොරෝනා වාවෙන් පස්සේ මිනිස්සුන්ට සහන දෙන්නට සල්ලි නැහැ රජයට ආදායමක් නැහැ මෙන්න මේකයි තමයි දැන් හොරාට කපා ගන්නවලු රාජ්‍ය සේවකින්ගේ වැටු බොරුවට කියනවා මේවා ස්වේච්ඡාවෙන් කරන්න කියලා නමුත් හොරාට කපා ගන්නවා දිනක වැටුක හොඳට මනක තියාගන්න දිනක වැටුක සතියක වැටුක වෙන්නේ ඊළඟට සති දෙකක වැටුක් කපයි අවසානයේ මාසෙම වැටුක් ලබා නොදී 14 ලක්ෂයක් 15 ලක්ෂයක් වන රජයේ නිලධාරීන් අසරණ කරයි දැන් බලන්න අපි රාජ්‍ය සේවකින්ට 10,000ක වැටුක් පොර දෙකක් ලබා දුන්නා ඒක විශ්‍රාම වැටුකට ගැලපුවා හැබැයි ඒවා ඉදා ලබා දෙනකොට ඒවට ඒ තරම්ම වටිනාකමක් ලැබුණේ නැහැ දැන් වැටුක් කැපෙනකොට රජයේ නිලධාරීන් අපි අහන්නට ඕන මේක ඔබතුමන්ලා බලාපොරොත්තු වෙන්නේ නොවැම්බර් 10 වෙනිදා වෙනස මේකද මේ මහා කශේරුකාවක් මහා හයියක් තියෙන ආණ්ඩුවේ ජනතා සේවාව මෙහෙමද රාජ්‍ය සේවයට ඔබතුමන්ලා සලකන්නේ අපි ආණ්ඩුවේ ගහන දැන් රාජ්‍ය සේවයේ කවුරුත් වැඩිය කතා කරන්නේ නැහැ මොකද රටේ පරිපාලන සේවය තුට්ටු දෙකකට වටලා තියෙන මේ රජය පරිපාලන සේවය ඇතුළු රාජ්‍ය සේවයේ අභිමානය පහලට වටපු රජයක් තමයි මේ වර්තමාන රජය හැබැයි ඉතින් නොවැම්බර් 16 වෙනිදා බුරුතු පිටින් ගිහිල්ලා දුසින් ගණන් ගිහිල්ලා නව යුගයේ වෙනුවෙන් ගැහුවා කන්දේ මම හිතන්නේ බොහෝ දෙනෙක් රටේ ජනතාව හිතුවා මහා පින්වන්ත යුගයක් නිර්මාණය වෙන්නේ කෙත්පත් සරුසාරණ යුගයේ නිර්මාණය වෙනවා කවදාවත් දුර්භික්ෂයක් ලෙඩ රෝග නායයන් ගම් වතුර නියගය සුනාමියක් එන්නේ නැති මහා දැනන්ත යුගයක් තමයි මේ නිර්මාණය වෙන්නේ කියලා මුළු රටම හිතුවා
මහින්නේ බොහෝ දෙනෙක් විශ්වාස කරා අර කැලණිගඟ දෙබෑ වෙලා එක පාරට වඳුනන්නේ නාගරාජෙක් සමග සම්ප්‍රදාය දාතු වහන්සේලා ඒ වන්දනාමාන කරන්නට යනකොට අර පන්සලේ ගේට්ටු ළඟ ඉඳලා පොහොට්ටු දෙදුවනේ මේ හැමෝම හිතුවා මේ මහා ශස්ත්‍රීය යුගේ නිර්මාණය වෙනවා කියලා මාස 6ක් ගියේ නැහැ කවුරුත් අහලා නැති කොවිඩ් දහන දැක්කා දැන් මිතුරුනි මෙදා පාරක් ඡන්දේ තියන්නේ පස්සේ නේද මං දන්න විදියට තුන්වෙනිදාද කොහේ කොහේ ගියේ දැන් මෙදා පාර පාගෙන ඉන්න මේ අපේ ගාලු දිස්ත්‍රික්කයේ ජනතාව ගින්ගඟ දෙබෑ වෙලා මතුවෙන්න පුළුවන් නාගරාජී කළු ගඟ නිල් වළා ගඟ මැලික් ගඟ මහවැලි ගඟ මේවා දෙබෑ වෙලා අලුත් අලුත් දේවල් මතුවෙන්න පුළුවන් මොකද හැම වෙලාවම හදන්නේ රටේ ජනතාව ගුණා ගන්න එදා ගුණාටෙන් දේ විතරක් නෙමෙයි සම්බුද්ධ ශාසනයට කරපු ලොකුම අපහාසයක බුද්ධ ශාසනයේ බෞද්ධ ප්‍රතිපත්ති දේශපාලන පාපන් දුක් කරගන්න ජනතාව රැවැට්ටුවා මහා සංඝ සංඝ රත්නයේ නිග්‍රහ කරන අපහාස කරන ලෝකෙම රටවල් බලාගෙන හිටියා මේ සර්වඥ දාතුන් වහන්සේලා වන්දනාමාන කරන්න පිට රටවල් වල බෞද්ධ ප්‍රතිමතුන් සූදානම් වුණා දුසින් ගණන් ඇවිල්ලා වන්දනා මාන කරා කොහෙද මැතිවරණේ වුණා විතරයි නාගරාජයක් නැහැ නාග මාලිකයක් නැහැ සර්වඥ දාතුන් අතුරුදහන් වෙලා මොන බොරුවක්ද මේ කරේ මොන රැවටිල්ලක් මොන විහිළුවක් සදාචාර සම්පන්න මාධ්‍ය මේ උප්පරට්ටියේ හවුල් කරුවන් වුණා බොහොම කනගාටුයි ජනතාවට බොරු කීම නෙමෙයි මාධ්‍ය නිදහස කියන්නේ සත්‍ය හෙළිදරව් කිරීම මිත්‍රවරුනේ සත්‍ය ජයග්‍රහණය කරන යුගය අත්නඟයි අනිවාර්යෙන්ම අගෝස්තු 5 වෙනිදා බෑ දුරකටනේ දිනනවා සමගි ජනවලයේ දිනනවා විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමන් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරලා ගාලු දිස්ත්‍රික්කයක් දිනනවා රටක් දිනනවා ඒ හැමදාම දිනනකොට හිතාදර මිත්‍රවරුනේ බය වෙන්න එපා සිරිකොත වගකීමත් අපි බාර ගන්නවා කියන එක මේ අවස්ථාවේ කියන්න ඕනේ එහෙනම් මේ දෙවි දීපෝ කතා කරන්න යන්නේ නැහැ ඊළඟට යන්න තියෙන රැස්වීමකට ප්‍රමාද වෙලා ඉන්නේ අද දවසේ රැස්වීම 14ක් අපි බලන්න කරනවා මෙවර රැස්වීම් 10ක් අපි ක්‍රියාත්මක කරනවා ඉතින් මේ රැස්වීම් පවත්වලේ කොහොමදයි රැස්වීම් පවත්තරකට ජනතාවට සමීප වෙලා ජනතාවගේ දුක සමග විමසලා ජනතාව විඳින දුක හඳුල වේදනාව අවබෝධ කරගෙන ඉන්නේ හොඳම අවස්ථාව. මහා පොළොවේ යථාර්ථය අවබෝධ කරගෙන ඉන්නේ වැදගත් අවස්ථාව. ඒ නිසා ඔබ සියලු දෙනා අක්මීවන මැතිවරණ කොට්ටාසේ සියලු දෙනා මම යෝජනා කරනවා ග්‍රාම සේවා වසම් 104ක් තිබෙනවා. චන්දපොළ මධ්‍යස්ථාන 77ක් තිබෙනවා. කුඩා ගම්මාන 390ක් තිබෙනවා මේ හැම ගමකම දැවැන්ත දේශපාලන බලවේගයක් සමගි ජනවලයේ එකතු කරගෙන මෙදාපාර විජේපාල මැතිතුමාගේ ජයග්‍රහණයත් සමග ගාලු දිස්ත්‍රික්කයෙන් දුරකරණය ජයග්‍රහණය කරන්නයි කියලා ඉල්ලීමක් කරමින් අද අපත් සමග එකතු වී සිටින අප හිතාදර අපේක්ෂක කණ්ඩායම අපේ ගායක කරුණාතිලක දිස්ත්‍රික් නායකතුමා මාත් සමග දේශපාලන දිවි ආරම්භ කරේ පාර්ලිමේන්තු දිවියේ එතුමා බොහොම හොඳ නිහතමානී නායකයෙක් ඒ වගේම බන්දුලාල් බණ්ඩාරිකෝට නැතිතුමා තරුණ ජන සම්පන්න කවදත් අපිට හිතැති නායකයෙක් මනුෂ්‍ය නානයක්කාර නැතිතුමා හැම අවස්ථාවකදීම අපිට පිහිට වුණා දින 52 දී ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය කරවන්නට එවකට රජයේ අපේ රජයේ රැකගන්නට තීරණාත්මක තීන්දුවක් ගත්ත
මනුෂ්‍ය නායකකාර මැතිතුමා ඒ වගේම තමයි පියසේන ගමගේ මැතිතුමා එතුමත් අපිට ලොකු හයියක් එතුමත් අපේ ගමනේදී හැම අවස්ථාවකදීම අපට දිවිය ශක්තිය සහයෝගය ලබා දුන්නා අපේ තාරක නායකකාර දක්ෂ හපංකම් තිබෙන හබරගේ තරුණ නායකයා ඒ වගේම අම්බලංගුලින් ඉදිරිපත් වෙන අපේ කුරුවගේ පළාත් සභා මන්ත්‍රීතුමා බොහොම නිහතමානී හොඳ දැනුමක් තිබෙන හොඳ බුද්ධියක් තිබෙන ජනතා නායකයෙක් ඒ වගේම ජයන්ත ජයවීර මැතිතුමා නීතිඥවරයෙක් හැටියට හිටපු සංවිධායකවරයෙක් හැටියට අද අපේ සංවිධායකවරයලා තිබෙනවා කරන් දෙන්නේ ඒ වගේම අපේ කියාස් මැතිතුමා එතුමත් අභියෝග රැසක් පරාජය කර බෝපේ පොදල් විපක්ෂ නායකයා හැටියට මෙවර මැතිවරණ ව්‍යාපාරයට දැවැන්ත ශක්තියක් ලබා දෙයි අපේ කණ්ඩායමේ දක්ෂ පක්ෂ හපංකම් තිබෙන බොහෝ දෙනෙක් සිටිනවා සියලු දෙනාම දක්ෂයි අපේ කණ්ඩායමත් එක්ක එකට එකහුව වෙලා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ශිෂ්ටාචාර අලුත් විප්ලවයකට ඔබ සිල් දෙනා දුරගතනේ දිනවන්නට එකතු වන්නේ කියමින් ඔබ සෑම සිල් දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව ඉපි කොනවා මේ අවස්ථාවේදී අපි ඔබට ආදරණීය මෑණියෝ පියෝනි සියලුම සහෝදර සහෝදරයන් මා වෙත පැමිණ සිටින ඉස්තුති කතාවල මැත්තේ යම් කරුණක් लखनऊ आसिया विशालतम तरण संविधान हो गए जाति पक्ष